සියලු සමීක්ෂණ වාර්තා අනුව නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය වැත්තගියත් ඇත්ත කියන හිරු රාත්‍රියේ 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අමිල්නාත් මාසිංහගේ මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල විල්පත්තු ජනාවාස කරණය නීති විරෝධී නැවත වනවගාවේ වේදම පෞද්ගලිකව ගෙවන්නට බදියොදීන්ට නියෝග අභ්‍යාචනාදී කරණයෙන් ඓතිහාසික තීන්දුවක් කොළඹ පරිසරය ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි අද පවතින තත්ත්වයේ යටතේ විශේෂයෙන්ම කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශවල ඕනෑම අවස්ථාවක මතු පිටක මේ වෛරසය තිබෙන්න පුළුවන් කොරෝනා මර්ධනයට ඇමරිකාවෙන් තවත් බලාපොරොත්තුවක් අයවැය හෙට පාර්ලිමේන්තුවට ආණ්ඩුවේ ඇස්තමේන්තුගත වේදම රුපියල් බිලියන 2678ක් ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට නියමුවරියන් දෙදෙනෙක් අධිකාරීත්වය ලබයි ඇෂුරන්ස් වෙතින් සිසු වර්ග ක්ලාස් ඔබේ දිවියට අපේ සවිය හිරු CIA ඔස්සේ මුල්වරට අනාවරණ කළ මෙරට මහත් ආන්දෝලනයට ලක් වූ විල්පත්තු පරිවාර රක්ෂිත කලාපයේ සිදු ඇති දවැන්ත වන සංහාරය සම්බන්ධයෙන් ඓතිහාසික තීන්දුවක් අභ්‍යාචනාධිකරණය අද ලබා දුන්නා. ඒ එවක නැවත පදිංචි කිරීම බාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රිෂාඩ් බදියුදීන් විසින් රක්ෂිත කලාපය හෙලිපෙහෙලි කරමින් සිදු කළ නැවත පදිංචි කිරීම නීති විරෝධී බවට තීන්දු කරමින් දවසේ පුවත විල්පත්තු පරිවාර රක්ෂිත කලාපය වන කල්ලාරු මරච්චිකට්ටි සහ විලත්තිකුලම් ප්‍රදේශවල වනාන්තර පද්ධතිය විනාශ කරමින් සිදු කළ ජනාවාසකරණය සම්බන්ධයෙන් හිරු CIA පළමු වරට රටට අනාවරණය කළේ 2014 වසරේදී. පටු දේශපාලන වුමනා සපුරා ගැනීම වෙනුවෙන් සිදු කළ මෙම වන සංහාරය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇති වුණා. විල්පත්තු පරිවාර රක්ෂිතය විනාශ කරමින් තිබේදී ඊට ඍජුව චෝදනා එල්ල වූ පිරිස් ඒ පිළිබඳව වැරදි මතයක් රට තුළ නිර්මාණය කරමින් අදාළ ගැටලුව වෙනත් මගකට යොමු කිරීමට දිගින් දිගට උත්සාහ කළේ අපත් සමග උරණ වෙමින්. ලොකු ප්‍රශ්නයක් නෑ. එක මාධ්‍යම වුණා නම් සන්තෝෂෙන් කියන්න පුළුවන් හිරු කියලා මාධ්‍යයක් හරියට ලොකු ෆිල්ම් වගේ පෙන්නනවා දිගටම පෙන්නනවා එක දවසක් නෑ දිගටම දවස් 7ක් පෙන්නනවා ඒ ඉඩම ආරක්ෂා කරන්න ඕන නිසා වයිල්ඩ් ලයිෆ් ආරක්ෂංශය ඒ වගේම ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් මේ සියලුම එන්වයර්න්මන්ට් ඔෆිසර්ලා නිලධාරියෝ එක්කතුල ඒගොල්ලෝ බෝඩ් එකක් දාලා තිනවා තියෙන මාධ්‍ය පාවිච්චි කරලා දේශපාලන මාසිය නැත්නම් ජාත්‍යන්තර කරුණා කරලා පාවිච්චි කරන බලා කරුණාවෙන් මම ඉල්ලීමක් පර්සනලි මම ඉල්ලීමක් කරනවා හිරු ටීවී එකට මම ඉන්නො නැවතුණු හිරු CIA අවදි නැත වන විනාශය සම්බන්ධයෙන් සෙසු මාධ්‍ය නිහඬව සිටියදීත් දර්ශන සාක්ෂි සහිතව ඒ සම්බන්ධයෙන් තවදුරටත් අපතොරතුරු වාර්තා කළා නේද නේ නෙමෙයි පුතේ ලා ළඟදි දාවේ කවද දාවේ දවස් 3යි. දවස් 3යි. ඔක්කොම කුත් නැහැ. කොහොමද දුන්නා? කොහොම එගේ? එබැර කොහොමද නැහැ. උපය දෙවැනි එක. අනිත් එක. ආව. ආව. කීයක් ගත්තද ඒක? නික. අනිකන්න දුන්නේ කවුද ගත්තු? සල්ලි දුන්නා. 50000. ආව එක්කෙනෙකුට 50000 දුන්නා. මේ හඩයක 50000. සිමෙන්ති දාලා සම්පූර්ණ කරන්න ඕනේ. ඉස්සෙල්ලා 20000ක් දවසේ 30000. ආයිසල 20000 දුන්නා හදා ගන්න. මරුන් ඉදින් නිකන් ඉඩනොත් දීලා හදා ගන්නත් සල්ලි දෙනවා කියන්නේ. විල්පත්තු පරිවාර රක්ෂිත කලාපයේ වනසමින් සිදු කළ මෙම ජනාවාසකරණයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය අභ්‍යාචනාධිකරණයේ හමුවේ පෙත්සමක් ගොනු කරන්නේ 2015 වසරේදී. එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මධ්‍යම පරිසර අධිකාරිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව කිහිපයක් නම් කර තිබුණා. විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපවලට ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388ක් හෙලිකොට එහි අනවසර ඉදිකිරීම සිදු කිරීම මගින් විශාල පාරිසරික හානියක් සිදු වී තිබෙන බවයි පෙත්සම ඉදිරිපත් කළ පරිසර යුක්ති කේන්ද්‍රයේ පෙන්වා දුන්නේ. එබැවින් අදාළ වනාන්තර කලාපය තුළ තවදුරටත් හෙලිකිරීම සිදු කර අනවසර ඉදිකිරීම සෑදීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පරිසර යුක්ති කේන්ද්‍රය මෙම පෙත්සමෙන් ඉල්ලා තිබුණා. දීර්ඝ විභාගයකින් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශ කිරීමට පසුගිය වසරේ අගෝස්තු 6 වෙනිදාට දින නියම කර තිබියදී පෙත්සම විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා තීන්දුව ප්‍රකාශ කිරීමට තමන් අකමැති බව පවසා නඩුවෙන් ඉවත් වුණා. ඒ අනුව ජනක්ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව නැවත මුලසිරි විභාගයට ගැනුණේ පසුගිය වසරේ ජූලි මාස 31 වෙනිදා සිටයි.
ඒ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දුව කළේ වෙල්පත්තු පරිවාර ආරක්ෂිත කලාපයේ හෙලිපෙහෙලි කරමින් ජනාවාසය ඉදිකිරීම නීති විරෝධී බවයි. එලෙස හානි වූ වන ආරක්ෂිත ප්‍රදේශයට සමාන වපසරියකින් යුතු ඕනෑම ප්‍රදේශයක රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කරන ලෙස මේදී අධිකරණයේ වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල් වරයර නියෝග කළා. එම රුක් රෝපණ වැඩසටහන සඳහා වියදම් වන මුදල තීන්දුව ලබා දුන් දින සිට මාස දෙකක් ඇතුළත ගණනයකට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට දැනුම් දිය යුතු බවටද අභියාචනාධිකරණය නියෝග කළා. ඒ අනුවම දැනුම් දීම දුකට මාසයක් ඇතුළත වගඋත්තරකාර හිටපු අමාත්‍යවරයා විසින් අදාළ මුදල ගෙවිය යුතු බවටයි අභියාචනාධිකරණය නියෝග කළේ. ඊට අමතරව අභියාචනාධිකරණයේ වගඋත්තරකාර පාර්ශ්ව වෙත නියම කළේ පෙත්සම්කාර පරිසර යුක්ත කේන්ද්‍රය සඳහා නඩු ගාස්තුද ගෙවන ලෙසයි. මෙම නඩු තීන්දුව විශේෂයෙන් වන සංරක්ෂණ ඉතිහාසයේ වැදගත් නඩු තීන්දුවක් බවට පත් වෙනවා. නීති විරෝධී ලෙස වන සංහාරය කිරීමට කටයුතු කරන, ඒ වගේම කටයුතු කිරීමට බලාපොරොත්තු වන සියලු දෙනාටම මම හිතන්නේ මෙය වැදගත් වේවි. එය නොකළ යුතු බවට ඉඟියක් අධිකරණය විසින් මෙම නඩු තීන්දුව හරහා නිකුත් කරනු ලැබුවා. ऐतिहासिक අපි බලපෑම් කරනවා දිගින් දිගටම මේ නඩු තීන්දුවත් එක්කම මේ නිවස් සියල්ලෙම මේ වනාන්තර පද්ධතියෙන් ඉවත් කළ යුතුයි මේ නීති විරෝධී පදිංචිකරුවන්ට ඡන්දයිතිය නැත පැහැදිලිවම ජනතාව නොමග යවා බලහත්කාරයෙන් පදිංචි කරපු ජනතාවක් මෙතන ඉන්නේ ඒ පදිංචි කරපු ජනතාව ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් නැති කළා තියෙනවා. ඒ මූලික අයිතිවාසිකම නැති කිරීමේ වරදත් රිෂාඩ් බදුරුදීන් හිටපු අමාත්‍යවරයා ඇතුළු එවකට අමාත්‍යවරු වගකී යුතුයි. මට මතකයි මේ හිරු CIA එකෙන් මේ වාර්තාව සිද්ධ කරාම පස්සේ අපට අවස්ථාවක් ලැබුණා බදුරුදීන් අමාත්‍යවරයාටත් මටත් හිරු සලකුණ විශේෂ වැඩසටහනක් ගන්න. ඒ සලකුණට මම හිතන්නේ ලංකාවේ වැඩිම පිරිසක් නරඹු සලකුණ හැට සම්මානිකුත් ලැබුණා ඒ සලකුණ වැඩසටහනට. මේ රිෂාඩ් බදුරුදීන් එදා කිව් दिगिन दिगट चोदना कलाकूल मुहुकिया बोरुआ मुहुकान विशेषेमुन අපේ කෘතඥතාවය අපි ප්‍රධාන වශයෙන් පුද කරන්නට කැමතියි. සුවිශේෂී වශයෙන් අපි ස්තුතිවන්ත වෙන්න ඕන හිරු මාධ්‍ය ජාලයට. හිරු මාධ්‍ය ජාලය ස්වාධීනව නොබියව දිගින් දිගටම මේ වන විනාශය පිළිබඳව හිරු CIA ඇතුළු නොයෙකුත් වැඩසටහන් හරහා වාර්තා කරා. ඒ අකණ්ඩ බාධ්‍යකරණය නිසා තමයි මෙරටේ ජනතාවගේ එවැගේම නීති ක්‍රියාත්මක කරන ආයතනවල ඇස්සරුනේ. ඒ නිසා හිරු සියල්ලට ඉහලින් සිටමින් මේ කරගෙන යන කාර්යය වෙනුවෙන් අපි ජාතිමාමක බලවේගෙ විදිහට දිගින් දිගටම අපි ආශිර්වාද කරනවා. හිරු රගෙන ගිය මෙහෙවර නිසා තමයි අද මුහුදු මහ විහාරේ බේරිලා තියෙන්නේ විල්පත්තු රැක ගන්න හැකියාව ලැබෙලා තියෙන්නේ දවසේ පුවත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ නිවසට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අවස්ථා කිහිපයකදී පැමිණ තිබූ බව ජනාධිපති කොමිසම හමුවේ අද අනාවරණ වුණා. දෙවිවලදී අත්අඩංගුවට ගත් අදාළ සැකකරු සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා එවක යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කර තිබූ බවද මීට පෙර අනාවරණ වී තිබුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම රද කැඳවා තිබුණේ දෙවිවල ගල්කිස්ස අංක 536 ඒ උද්‍යානයේ ග්‍රාම නිලධාරී කොට්ටාසේ බාර නිලධාරියා වන නිලන්ත සංජීව ෆොන්සේකා මහතායි. පාස්කු ප්‍රහාරයට පසු ඒ සම්බන්ධයෙන් දෙවිවල ප්‍රදේශයේ නතරංගොර ගෙනු සැකකරුවන් පිරිසක් පිළිබඳ මේදී ජනාධිපති කොමිසම ග්‍රාම නිලධාරීවරයාගෙන් සාක්ෂි විමසුවා. පාස්කු ප්‍රහාරයට පසුව ඔබේ ප්‍රදේශයේ පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් විශේෂ කරුණු සොයා බැලීමක් සිදු කරන්න ඔබට සිදු වුණාද? ඔව් ස්වාමීනි. අංක 213 ගල්වල පාර දෙහිවල ලිපිනේ පදිංචිව සිටින මොහමඩ් හනීෆා මොයිනුදීන් නැමැත්තාගේ පුත් මොයිනුදීන් ඉස්හාම් අහමඩ් නැමැත්තා සම්බන්ධයෙන් විශේෂ සොයාබැලීමක් කළා. ඔහු පාස්කු ප්‍රහාරයට පෙර දින එම ප්‍රදේශයේ බොහෝ අවස්ථාවල තරුණ පිරිස සමග ගැවසෙමින් වැඩි වශයෙන් එක්රොක් වී කතාබහ කර ඇති බව දැනගන්නට ලැබුණා. එම ප්‍රදේශයේම අංක 14 බබාකර් මුස්ලිම් පල්ලිය ගල් විහාර පාර දෙහිවල ලිපිනේ තිබෙනවා තෞහිද් ජමත් පල්ලියක්. ඒ පල්ලියේ ක්‍රමවේදය ගැටළු සහගතයි කියලා විවිධ ප්‍රශ්න තිබුණ ස්වාමීනි පාස්කු ප්‍රහාරයට පෙර සිටම මුලින් කියපු තරුණයාත් මේ පල්ලියට නිතර යන්නේ කෙනෙක්.
කොහොම වුණත් පාස්කු ප්‍රහාරයට පසු එම තරුණයා එනම් මුයිනුදීන් ඉස්සම් අහමඩ් නැමැත්තා සමග මොහමඩ් අක්‍රම් අවුකම් සහ මොහමඩ් අක්‍රම් සාජිහාර් යන තිදෙනා සැකපිට අතරංගොඩ ගෙනුණා ස්වාමීනි මුයිනුදීන් ඉස්සම් අහමඩ් ඇතුළු පිරිස අතරංගොඩ ගෙනෙමින් පසු එම ස්ථානයට දේශපාලකයන් හෝ කවුරුන් හෝ පැමිණ තිබුණාද ඔව් ස්වාමීනි එම ස්ථානයට ප්‍රබුන් කිහිප දෙනෙක්ම ආවා හිටපු අමාත්‍ය රිෂඩ් බදියුදීන් මහතා ඇතුළු කිහිප දෙනෙක් විවිධ අවස්ථාවල ඒ නිවසට ඇවිත් ගිය බව මම දැනගත්තා ඒ වගේම හිටපු අමාත්‍යවරයෙකු වන මොහමඩ් හලීම් මහතාත් ඇවිත් තිබුණා ඔබේ කොට්ටාසයේද බෝම්බයක් පුපුරා ගිය ට්‍රොපිකල් ලින් ලැබුම්හල තිබෙන්නේ ඒ අසල තිබෙන්නේ ස්වාමීනි මම කලින් සඳහන් කරපු ගැටලු ඇති වුණු මුස්ලිම් පල්ලිය සහ ට්‍රොපිකල් ලින් ලැබුම්හල අතර තිබෙන්නේ මීටර් 100ක වගේ දුරක් ග්‍රාම නිලධාරීවරයාගේ සාක්ෂි ලබා දීමට පසුව ජනාධිපති කොමිසම හමුවේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ කාර්යාල කාර්ය සහායක ධම්මික සමරසිංහ නම් අයෙකු සාක්ෂි ලබා දුන්නා ඔහුද සාක්ෂි ලබා දෙමින් සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට පසු දෙහිවල ප්‍රදේශ නත්තරංගොඩගත් සැකකරුවන්ගේ නිවසට එවකට අමාත්‍යවරයෙකු වූ රිෂඩ් බදියුදීන් මහතා පැමිණ සිටි බව තමන් සිය සින්දු මේ සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න විමසීමට අවශ්‍යදැයි රිෂඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රිෂ්වි හබීබ් මහතාගෙන් ජනාධිපති කොමිසම විමසුවා. එෙහිදී නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායකයා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැවින් ඔහු සමග බන්ධනාගාර දුරකථනය ඔස්සේ සම්බන්ධ වී වැඩිදුර උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවයි. දෙහිවලදී අත්අඩංගුවටගත් අදාළ සැකකරු සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අවස්ථා තුනකදී එවක යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාට දුරකථන මතුම් ලබා දෙමින් ඉල්ලීම් කර තිබුණා. ඒ අනුව ජනාධිපති කොමිසම ඩුබා හිරඳී සිටින හිටපු යුද හමුදාපති महेश सेनानायक महता गेन साक्ष्यों में सीमा संधा वीडियो ताक्षणिकों से संबंध कर गता पहाश्रेणीय शिष्या तो विभागे मेवर प्रतिपाल इतिहास से इट अलूट पीटवाक एक करते बनवा ए पहाश्रेणीय शिष्या तो विभागे लाखों देशी मलबागत सिसुं दस दिने को वार्ता विमत समगाई कोविड-19 දෙවෙනිරැල්ලේ ව්‍යාප්තියත් සමග කල්දැමුණු පහා ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පසුගිය ඔක්තෝබර 11 වෙනිදා පැවැත්තුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් මාර්ගෝපදේශය යටතේ. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සඳහා දරුදරියන් 331741ක් ආයතුම් කර තිබුව අතර 326264 දෙනෙක් විභාගයට පෙනී සිටියා. පහා ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ උපරිම ලකුණු සංඛ්‍යාව වන 200 ලබාගත් සිසුන් 10 දෙනෙකු දිවයිනින් වාර්තා වනවා. ඒ අනුව ගාල්ල සංගමිත්තා විද්‍යාලයේ සියති විතුම් සහ ඉංග්‍රීසි සුමන ජෝති විද්‍යාලයේ දෙවුලි එස්.එස් මිත්‍යකරත්න एमिलपिटी जनाधिपति विद्यालय दोविंदु उच्चिरंदित मरदान जहिरा विद्यालय मोहम्मद फरजान मोहम्मद अमर एलियगोड प्राथमिक विद्यालय सेनुदी दमसरा महानूर उसस बालिका विद्वाले एहारा यत्मिनी एपासा खलुतर बंडारगम मध्य महाविद्यालय एमडीएच सस्मित गुणतिलक तंगल आदर्श प्राथमिक विद्यालय डब्ल्यू ए तसिंदु खवेशान पोलोनरु सिरिपुर प्राथमिक विद्यालय एच एम तेनुज मनुमित बंडार रवल धर्मपाल विद्यालय एच सिहत संदिनुयन सिसु सिसुवियन लकुनु देसिय लबागत सुंदस देनावनवा තමනාගත බලාපොරොත්තු පිළිබඳ පහේ හපනුන් මෙලෙස අදහස් පළ කළා. මගේ අනාගත බලාපොරොත්තු වන්නේ වෛද්‍යවරියක් වීම. මට හිතා ගන්නත් බැරි වුණා මේක අහනකොට. දැන් ඔයාගේ අනාගත බලාපොරොත්තු මොකද? නාස විද්‍යාඥයෙක් වෙන එක. මගේ අනාගත බලාපොරොත්තු වෛද්‍යවරයෙක් වීමයි. මගේ එකම බලාපොරොත්තු වෛද්‍යවරයෙක් වීමයි. මගේ බලාපොරොත්තු අනාගතයේ වෛද්‍යවරයෙක් වීමයි. මම අනාගතයේදී වෛද්‍යවරයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. මම මේ අනාගතයේදී වෛද්‍යවරයෙක් වී රටට සේවය කරනවා. මගේ අනාගත බලාපොරොත්තු වෙන්නේ වෛද්‍යවරියක් වෙන්න. දෙමාපියන් මට වැඩි පීඩනයක් දුන්නේ නැහැ. මම පාසලේ වැඩ කටයුතු එදින්දා කරා. ඒ නිසා මට මෙම ජයග්‍රහණය ලැබුණා කියලා මම සිතනවා. මෙතර COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ මෙවර ශිෂ්‍යත් විභාගයට පෙනී සිටීමම දරුවන් ලද ජයග්‍රහණයක් බව ළමා මනෝ විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. දරුවන් අභියෝග රාශියක් හමුවේ තමයි මෙවර ශිෂ්‍යත් විභාගයට පෙනී සිටියේ. පාසල් වසර පුරා නිසියාකාර පවත්වීමේ හැකියාව තිබුණ නැහැ. ඇතැම් දරුවන් නිරෝධාන මධ්‍යස්ථානවල සිට විභාගයට ලිව්වා. දෙමාපියන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටින්න කැමති ඍජුව හෝ වක්‍රව මෙම දරුවන්ගේ ප්‍රතිඵල විවේචනය කරන්න යන්න එපා කියලා. ඒ වගේම තම දරුවන්ගේ ප්‍රතිඵල අනිත් දරුවන් සමග සංසන්දනය කරන්නත් යන්න එපා කියලා. ඔබ තමයි සැබෑ පහේ හපනු ඔබ පෙන්නලා තියෙන ආදරුවනේ ඔබට පුළුවන් කියලා අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ඔබ තුල තියෙනවා කියලා. දැනට පවතින තත්ත්වය හමුවේ කොළඹ නගරයේ ඕනෑම භෞතික වස්තුවක් මත COVID-19 වෛරසය තිබිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ අතර ආසාදිතින් වාර්තා වීම ඉහළ යාම සැලකිල්ලටගෙන කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ සඳහා දැඩි සංචරණ සීමා පනවන ලෙස නගරාධිපතිනි රොසි සේනානායක මහත්මිය රජයෙන් ඉල්ලීමක් කළා. මේ අතර අද තවත් කොවිඩ් ආසාදිතීන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගියා.
අද දිනේ වර්තාව වූ පළමු මරණය ලෙස වර්තා වූයේ මොරටු ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක්. නිවසේදී ජීවිතක්ෂයට පත් වූ එම කාන්තාවගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියා රෝගයේ සමග COVID-19 ආසාදන වීමයි. IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 76 වැනි පුද්ගලයෙක්ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු නිදන්ගත වකුගඩු රෝගයෙන් සහ ආඝාත තත්වයෙන් පෙළුණු අය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා පවසනවා. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 75 වැනි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහල ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගොස් තිබෙනවා. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියාව සහ සංජානනීය හෘද රෝගය COVID-19 ආසාදන වීම නිසා උත්සන්න වීමයි. නව COVID-19 ආසාදිතයන් 229 දෙනෙකු අද හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවින්ද සිල්වා මහතා සඳහන් කළේ. COVID-19 ආසාදිතයන් 704 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර ඔවුන් අතරින් 701 දෙනෙකුම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන්. ඒ අනුව පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 14017ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ නව ආසාදිතයන් අතරින් 541 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වීම විශේෂත්වයක්. ඒ දිනකදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් පමණක් ඊයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 238ක්. මේ වෙනකොට පවුල් 70,000කට කිට්ටු සංඛ්‍යාවක් හුදකලා ස්ථානවල ලොක්ඩවුන් ඒරියාස් වල ඉන්නේ. ඒ අයට මේ වෙනකොට රජයෙන් හෝ අපෙන් ලැබෙන සහාය ගැන මම සෑහීමකටපත් වෙන්නේ නැහැ. රජයේ විසින් ආසාදිතය කියලා හඳුනාගත් පවුල් වලට පමණක් වියලි ආහාර මල්ලක් රුපියල් 10,000ක දීලා තියෙනවා. ඒ පවුල් වලට පමණක් නෙමෙයි හුදකලා කරපු සිළු දිනාටම මේ වියලි ආහාර මල්ල ලැබිය යුතුයි. අඩුම ගානේ සති 3ක් දින 14ක් 21ක් අතර අපි හරියට ලොක්ඩවුන් කරලා අපි දැඩි සංචරණ සීමා දාලා දැඩි පාලනය කැඩතේ අපි මේක පාලනය කරේ නැත්නම් ලොකු ව්‍යසනයකට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා. මුළු ආර්ථිකයම කඩාවැටෙන තැනකටපත් වෙන්න පුළුවන්. අපි විශේෂම සැලැස්මකින් තොරව මේක පාලනය කරන්න කටයුතු නොකරොත්. භෞතික වස්තුන්ගේ පෘෂ්ඨ හරහා වෛරසය පැතිරීමේ හැකියාව පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් මෙලෙස පැහැදිලි කළා. අද පවතින තත්ත්වයේ යටතේ විශේෂයෙන්ම කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශවල ඕනෑම අවස්ථාවක මතු පිටක මේ වෛරසය තිබෙන්න පුළුවන්. මත්ස්‍ය විතරක් නෙවෙයි වෙළඳ පොලෙන් ගන්නා ඕනෑම භාණ්ඩයක් ආහාරයක් නිසි පරිදි සෝදා පිරිසුදු කර ගැනීමත් ඒවා අතපත ගෑවට පස්සේ සබඳා අත හොදා ගැනීමත් ඒ හරහා පෘෂ්ඨයන් හරහා මේ රෝගයේ බෝවීමේ අවදානම අවම කරගන්න පුළුවන්. නවාශෘතයන් හඳුනා ගැනීම පිළිබඳවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා කරුණු පැහැදිලි කළා. අපි මෙච්චර දුරට වැඩ කටයුතු නවත්තන්නේ නැතුව මේ ඉස්සරහට ගෙනියන්නේ මේ අවස්ථාවේදී අපිට මේ ආශ්‍රිතය හරහා මේක පාලනය කිරීමේ හැකියාව තියෙන නිසා. ඒක හොඳටම පේනවා මේ වෙනකොට මිනුවන්ගඩ පොකුර අඩු වෙලා තියෙන මේ ප්‍රදේශවල. කට්නායක පැත්තේම අඩු වෙනවා. සරල උදාහරණයක් කියන්නම්. මම වන්දනාගාර සේවා කටයුතු කරනවා. මම ගිය බ්‍රහස්පින්ද ගාලට ගියා. ගාල්ල බූස බන්දනාගාරයේ 3 දිනක් පොසිටිව් වෙලා අවුච්චි ඉඳලා. අපි ඒ ඇනලයිස් කරගෙන යනකොට එක්කෙනෙක් එන්නේ කළුතර ඉඳලා. කළුතර මාළු වෙළඳ පොළ හා සම්බන්ධයක් තියෙනවා. ඔහුගෙන් තමයි අනිත් දෙන්නටයි අනිත් දෙන්නත් මත් ලෝඩින් කියන්නේ. ඒකවල ලින්ක් එකක් තියෙනවා. ඒකවල යාක සමාජයෙන් හදන්නාවේ නැහැ. තාම අපිට එක සැරේට ලංකාවේ අර සමාජ මේ සමාජ කියලා එහෙම මත් වෙන්නේ නැහැ. මේට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද නව ආසාදිතයන් 39 දෙනෙකු හඳුනා ගැනුණා. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 8ක්. මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 17516ක් ලෙසයි. අද දිනේ ආසාදිතයන් 311 දෙනෙකු සුවය ලැබීමත් සමග 11806 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5652ක්. මේ අතර කොළඹ ඍජුවේ ආරයාල අමාරෝහලේ තවත් සේවකයෙකුට COVID-19 වෛරසය ආසාදිනී වී තිබෙනවා. ඔහු මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ සහෝදරයෙකුටද වෛරසය ආසාදිනී වී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කළේ. ඒ අනුව මේ වන විට කොළඹ ඍජුවේ ආරයාල අමාරෝහලේ වෛද්‍යවරයෙකුතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකුට වෛරසය ආසාදිනී වී තිබෙනවා. එමෙන් මෙහි ළමයින් 20 දෙනෙකුට සහ මවවරුන් 12 දෙනෙකුටද වෛරසය ආසාදිනී වූ බව පසුගියදා වාර්තා වුණා. මේ අතර නව PCR පරීක්ෂණ යන්ත්‍රයක් ස්ථාපනය කිරීම සඳහා තාවකාලිකව පරීක්ෂණ ධාරිතාව අවම කළ මුල්ලේරියා මූලික රෝහලේ නව PCR පරීක්ෂණ යන්ත්‍රය ස්ථාපනය කිරීම මේ දිනවල සිදුවනවා. පසුගිය සෙනසුරාදා ලද මේ යන්ත්‍රයේ මූලික සවිකිරීම සිදු කර අවසන් බව මුල්ලේරියා මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළා. හෙට සායනික සාම්පල් පරීක්ෂණ පටන් ගන්නවා. රසායනාගාරයේ නැවත විසබීජ හරණයකට ලක් කරන්න ඕනේ. බ්‍රහස්පතින්දා ඉඳන් අපිට රසායනාගාරය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මැෂින් දෙකම අපිට පාවිච්චියට ගන්න පුළුවන් වෙන්නේ ලබන සඳුදා විතර. මොකද අපිට මේ නව මැෂින් එක ස්ථාපිත කරන්න ආධාරකයක් අවශ්‍ය වෙනවා. මේ ආධාරකය සකස් කරන්න ලබා දීලා තියෙන ආයතනය ප්‍රායෝගික දුෂ්කරතාවයක ලක් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ෆැක්ටරි එකේ තියෙන ලොක්ඩවුන් ඒරියා එක. අපි එක යන්ත්‍රයකින් ධාරිතාව අපි 1400 1600 මට්ටමකට ගෙනාවා. ඒ අනුව බැලුවත් 2000 2500 දිනකට පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව තියෙනවා.
මෙතර මෙරට බන්ධනාගාර වලින් වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 438ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බෝගම්බර බන්ධනාගාරයේ රණවියන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මහනුවර ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය රේෂා ප්‍රනාන්දු මහත්මිය අදහස් පළ කළා. මහනුවර ජාතික රෝහල හැටියට බෝගම්බර රණවියන් රඳවාගෙන තියෙනවා ඒක ඇත්තටම ක්වොරන්ටයින් සෙන්ටර් එකක් හැටියට. ඒ කියන්නේ දුම්බර බන්ධනාගාරයට ගෙනියන්න කලින් දින 14ක් වුන් මෙහි තියලා අහඹුලෙස PCR පරීක්ෂණ අපි කරා පසුගිය කාලයේදී. ඒ අතර පොසිටිව් වෙන ප්‍රමාණය වැඩි වුණාට පස්සේ පසුගිය 13 වෙනිදා ඇත්තටම අපි සැම්පල් 100ක් ලබාගෙන ඒකෙන් 68ක් පොසිටිව් වුණා ඒ රැඳවියන්ගේ. එතකොට අපි තව දුරටත් අඛණ්ඩව බන්ධනාගාර වලින් එන සැම්පල් මහනුවර ජාතික රෝහලේ පරීක්ෂාවට ලක් කරනවා. මෙතර අත් බෝම්බයක් ළඟ තබා ගැනීම සිද්ධියක් සම්බන්ධයෙන් කළුතර දකුණු පොලිසිය සහ කටුකුරුඳ පොලිස් විශේෂකාර්ය බලකාය මේ මාස 6 වෙනිදා අත්අඩංගු කරගත් සැකකරුවන් සිව් දෙනෙකුට COVID-19 ආසාදිනී වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් පසුගිය 7 වෙනිදා අධිකරණ ඉදිරිපත් කර බුස්ස බන්ධනාගාරයේ වෙත යොමු කිරීමෙන් අනතුරුව සිදු කළ PCR පරීක්ෂණයේදී වෛරසයේ ආසාදිනී වී ඇති බව තහවුරු වූ බවයි. එහෙතුෙන් මෙම සැකකරුවන් අත්අඩංගු කරගත් කළුතර දකුණු පොලිසිය සහ කටුකුරුඳ පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතව තිබෙනවා. මෙතර පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැතිවරණ ඒකකයේ නිලධාරියෙකුගේ සොහොයුරෙකුට COVID-19 වැළඳී ඇති බව හඳුනා ගැනීමත් සමග ආරක්ෂිත පියවරක් ලෙස එම කාර්යාලයේ මැතිවරණ හා ඉඩම් ඒකක තාවකාලිකව වසා දෙමුණු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කළා. මෙතර රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් අද COVID ආසාදිතයන් 10 දෙනෙකු වාර්තා වුණා. ඒ අතර එකම පවුලේ කාන්තාවන් 5 දෙනෙකුද වනවා. වැලිගුණ මාළු වෙළඳපොලේ ප්‍රධාන ආසිතයෝගේ දෙවෙනි පෙළේ ආසිතයෝ අපිට හමු වුණා එක ගෙදරක මලගයක් තිබිලා 5 දිනක් කහුණා පොසිටිව් වෙලා ඊගාට තව ගෙදරක කහුණා කවුරු තුනක ගෑනු දරුවෙකුයි එයාගේ අම්මයි. මේ අතර මහනුවර යටිනුර ඩිපෝවේ සේවකයෙකුට COVID-19 ආසාදිත බව හඳුනා ගැනීමත් සමග ඔහු සමීප වැසුරු කළ පුද්ගලයන් 7 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඔවුන් වැසුරු කළ බව පවසමින් එම ඩිපෝවේ සේවකයන් 20 දෙනෙකු පමණ ඩිපෝවේ ඉදිරිපිට මෙලෙස රැඳී සිටිනු දක්න ලැබුණා. ඒ තම නිවෙස් වලට යන ලෙස දැන්වුවද ඒ සිදු කළ නොහැකි බව පවසමින් මෙතර COVID-19 ආසාදිත රෝගීන් රැක බලා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වමින් අදහස් පළ කළා. යුද හමුදාපතිතුමනි ආසාදිතයන් වෙනුවෙන් සියලු පහසුකම් ලබා දීම සඳහා රජය නිරන්තරයෙන් සූදානම්ින් පසු වෙනවාද? අනිවාර්යයෙන්ම ඔබ දන්නවා ආසාදිතයන් හමු වුණාන් පස්සේ මේ වනතෙක් කිසිදු ආදාර්ධිකෙයි බිම නිඳලා නැහැ. සෑම ආසාදිතයන පුද්ගලෙක්ම රැක බලා ගැනීම සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග සෞඛ්‍ය ශේෂ්ත්‍රයත් විවිධ හමුදාත් අරන් තිබෙනවා. ඊට අමතරව අනික उपदेश මෙතර ඇමරිකානු සමාගමක් විසින් අත්හදා බැලූ COVID-19 එන්නතක් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මොඩර්නා නම් සමාගම විසින් හඳුන්වා දුන් මෙම එන්නත 95%ක සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බව වාර්තා වනවා. ඉදිරි සති කිහිපයේදී මේ මෙන්නත භාවිතය සඳහා අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බව අදාළ සමාගම නිවේදනය කළා. මේ අතර තවත් කොවිඩ් ආසාදිතයින් 153 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඔවුන් සියලු දෙනා පෙර ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. කොවිඩ් 19 ආසාදනයෙන් මිය යන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකරණ නිලධාරණිය සිදු කළ ප්‍රකාශයෙන් ඉස්ලාම් මූලධර්මවාදයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දී ඇති බවට महजन युतकम केंद्रय चोदना करणवा ए सभापति पूज्य जमरेवेल चंद्ररत्न हिमियान मेम चोदना वसिदुकले एक्सत् जातिंगे संघदहने मेरठ कार्यालयट लिपियक बार दीमट पेमिनी अवस्थावेदी COVID-19 ආසාදනයෙන් මියන රෝගීන්ගේ අවසන් කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකරණ නිලධාරිනි හනා සිංහ මහත්මිය අගමැතිවරයා වෙත පසුගියදා ලිපියක් යොමු කර තිබුණා. අදාළ ලිපියට විරෝධය පළ කරමින් මහජන යුතුකම් කේන්ද්‍ර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත ලිපියක් බාර දුන්නා. මූලිකවම මෙම ලිපිය අපි අපේ රටේ ස්වාධීනත්වයට ස්වෛරීත්වයට හානිකර තත්වයක් ලෙසයි සලකන්නේ. ලංකාව තුල ක්‍රියාත්මක වෙන ඉස්ලාම් මූලධර්මවාදී අදහස් වලට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දෙන එක තමයි මේ ලිපිය හරහා सिद्ध කරලා තියෙන්නේ. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයට උචිත නැ වාර්ගික වශයෙන් ආගමික වශයෙන් බෙදීම් ඇති කිරීම පිණිස රට තුල නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න. කෙසේ වෙතත් ඉස්ලාම් ආගමට එරෙහිව රජයේ විවිධ ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් ජාතික සමගි පෙරමුණේ ලේක
හිමිකම් එම් අසාද් සාලි මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙත පැමිණිලක් ඉදිරිපත් කළා. ලංකාවේ තියෙන සියලු දේම සෞඛ්‍ය අමාත්‍යාංශයට WHO ගයිඩ්ලයින් එකට කරන්න පුළුවන් නම් අයි මරණයක් විතරක් WHO ගයිඩ්ලයින් එකට කරන්න බෑ කියන එක ලොකු ප්‍රශ්නයක්. පුච්චන මතේ JMO එකේ කියනවා ටෙක්නිකල් කමිටි එකට සුදුසු කට්ටිය දාලා නැහැ කියන එක. කවුද මේ සයන්ටිෆික් ඉන්ඩිකේෂන් දුන්නේ මේ වතුරෙන් එනවා කියලා? වතුරෙන් කොයිද යන්නේ? රද්දාසට යන්නේ? නෑ අපජලයේ තියෙන බව ඔප්පු වෙලා තියෙනවා. අපජලයේ තියෙන IDH එක ඇතුලේ කොයිද? IDH එකේ ඩ්‍රේනේජ් දිනවද? කොළඹ මහනගර සභාව ගත්තොත් කියන්න පුළුවන් ඩ්‍රේනේජ් දිනවා කියලා මූදර යන්නේ. IDH එකේ කොහටද යන්නේ? කොකම කැලෙන්ඩර් යන්නේ? ඒකෝ ඒක හානියක් නෙමෙයිද? ඇයි ඒක කියන්නේ සයන්ටිෆික් නෑ. ඔළුවක් නෑ. මේ තීන්දුව తీරන ගන්නේ ඔළුවක් නැතුව. මේක ජාතිවාදී තීන්දුවක් කරගෙන තියෙන වෙන මොකොත් නෙවෙයි. තමුන්නාසල වුමනා වුණ තල ගොයත් කබර ගොයා කරගන්නවා. ඒක තමයි තමුන්නාසලගේ මාධ්‍යයත්. ඒක තමයි තමුන්නාසලගේ ආණ්ඩුව. මිනිහ උඩින් තමයි ඔයගලන් ජීවත් වෙන්නේ. ඒක තමයි ඇත්ත තත්ත්වය. මේ අතර COVID-19 ආසාදරයෙන් මේ යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ පූජ්‍යපක්ෂය අදත් මෙලෙස අදහස් පළ කළා. ආණ්ඩුව දේශපාලනිකව හිතලා දේහයන් වලදානවයි කියලා තීන්දුවක් ගත්තොත් ඒක ඉතින් තමන් වැළලෙන්න ගන්න තීරණයක් හැටියට තමයි හිතන්න වෙන්නේ. ඊට වඩා දෙයක් නැහැ. විහිං වැළලෙන්න පුළුවන්. ඒ නිසා අපි ආණ්ඩුවට තාමත්ම තරයේ සඳහන් කරන්නේ තාක්ෂණික කමිටුවක් විසින් ගන්නා ලද තීරණය තමන්ගේ දේශපාලන කරුණු පදනම් කරගෙන පාලකයා එසේ නොකළ යුතුයි. වැළලීමද ආදාහනය කිරීමද මෘතදේහ සම්බන්ධයෙන් අනුගමනය කළ යුත්තේ කිනම් දේද කියන එක තීරණය කරගත යුත්තේ තමන්ගේ ආගමික පටු සීමාව තුළ නෙවෙයි, චාරිත්‍ර පිළිබඳ පටු සීමාව තුළ ඉඳගෙන නෙවෙයි, සමස්ත ජනතාවගේම යහපත පිණිස ඌ පියවරක් මතයි. ආණ්ඩුව ග්‍රහණයටගෙන ඇති කල්ලිවල දූෂිත ගනුදෙනු හෙලිකිරීම නිසා ඔවුන් ජාතික සංවිධානවලට පහර දෙන බව සිංහලයේ ජාතික සංවිධානය පවසනවා. එහි මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. එක රටක් එක නීතියක් නම් හැමෝටම සමාන නීතියක් තියෙන්න ඕන. ජනාධිපතිවරයා වහාම මේ මලකුණක් බදාගෙන මේ සමාජය ඇතුළේ තියෙන අසහනය නැති කිරීම වෙනුවෙන් හෙට ජාති අමතන අපි එතනදිවත් මේ ප්‍රකාශය නිකුත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. කනගාටු වෙන්න නමුත් කියන්න වෙනවා මේ ආණ්ඩුව ග්‍රහණයට අරගෙන ඉන්න එක්තරා කල්ලියක් ඉන්නවා. ඒ කල්ලියට සුප්‍රකට ව්‍යාපාර තියෙනවා, පුවත්පත් ආයතන, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන තියෙනවා. ඒ වගේම මේ කියන ජාවාරංකාර කල්ලියේ ඇතම් හොර මගඩි බිස්නස් පිළිබඳව හෙලි කරනකොට ඔවුන් දැන් උත්සාහ කරනවා අපේ ජාතික සංවිධාන වලට සහ අපිට පහර දීලා අපිව කොම් කරලා පැත්තකට දාන්න ඒ විනුවෙන් ඔවුන් බුදුදහමට අපහාස කරනවා. ජාතික ව්‍යාපාරේ හාමුදුරන්ට කතා කරලා එක පැත්තකින් බින්සෙන්ඩ් වෙනවා මේක නිවැරදි කරන්න කියලා. එතකොට ඒ වොයිස් කට් හරි ෂෝක්. හැබැයි Tamanට විරුද්ධව Tamanගේ හොර මගඩි ව්‍යාපාරයන් පිළිබඳව හෙලිදරව් කරාම ඒව තමයි ඔවුන්ට ඇහි කටුවනින්න වගේ වෙන්නේ. කුප්‍රකට දුරගතන සංවාද සම්බන්ධව දේශපාලකයන්ට මර්මදඩුවන් නියම කිරීම පිළිබඳව විශේෂඥයෙක් වෙන රංජන් රාමනායක මහතා නැවත Tamanගේ පුරුදු කටයුතු ආරම්භ කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ. රංජන් රාමනායක මහත්මයා අපි දැක්කා පහුගිය සිකුරාදා කතානායකවරයාට ලොක්ක කියමින් දිගින් දිගටම ඔහුගේ වාචාලකම කරගෙන යනවා. ඔහු දිගින් දිගටම ප්‍රහාර එල්ල කළේ එලියන්ත වයිට් කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන්. නමුත් අපි දන්නවා 2012 අවුරුද්දේදී රංජන් රාමනායක එලියන්ත වයිට් වෙනුවෙන් පෙනී හිටනවා. අවුරුදු 8ක් ඇතුළත එලියන්ත වයිට්ව හොඳ නැති වෙන්නත් අවුරුදු 8කට කලින් හොඳ වෙන්නත් හේතුව මොකක්ද? මේ විදි සමාජ මාධ්‍යවල යනවා යම් ප්‍රචාරයක්. රංජන් රාමනායකගේ ලිංගේන්ද්‍රයේ තියෙන ප්‍රශ්නයක් පිළිබඳව එලියන්ද වයිට් මහත්මයාගෙන් ප්‍රතිකාර ලබා ගන්න ගිය බව, ඔහුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරව බව. රංජන් රාමනායක කියන්නේ දවස බේර ගන්න කටයුතු කරන නරිමෝල් ඇමතිවරයෙක්, මැරෙන්න පණ අදින මිනිහෙක්, තවත් දේශපාලකයට වෙඩි තිබ්බයි කියලා නඩු තීන්දුව වෙනස් කරන්න. අපි දැක්කා පහුගිය කාලයේ පුරාවටම මේක මාධ්‍යවලින් දිගින් දිගටම හෙළිදරව් වෙනවා. මේක පාර්ලිමේන්තුවේ කතාබහට ලක් වෙලා තියෙනවා. නමුත් කිසිවෙකුත් කිසිම ආකාරයක මේ පිළිබඳව සොයා බැලීමක් හෝ මේ පිළිබඳව මැදිහත් මක් වෙන්නේ නැහැ. පහුගිය කාලයේ පුරාවට පද්මිනී රණවක හිටපු විනිසුරුවරුන් ඒත් එක්ක මගමැතිවරයා සමග එකතු වෙලා පනාදිමින් සිටපු පුජ්‍යලයක් මිනී මරුවයි කියලා ඔහුට විරුද්ධව එල්ලුම් ගස් යවන්න තරම් මැදිහත් වීම කරන්න, ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න, ඒ දේශපාලන අවශ්‍යතාවය මත විනිසුරුවරුන්ට උපදෙස් දෙන්න තරම් නීච වෙච්ච පුජ්‍යලයක් තමයි රංජන රාමනායක කියන්නේ. රංජන රාමනායක කියන්නේ මේ වෙද්දී සිරගතව සිටිය යුතු පුජ්‍යලයක්. අනතුරක් සිදු කිරීම හේතුවෙන් නුගේගොඩ කොට්ටාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය සහ තවත් පුද්ගලයෙකු කුරුදුවත්ත පොලිසිය විසින් අතරංගොඩ ගෙන තිබෙනවා. මීට පෙර පොලිස් නිලධාරියෙකුට මරු කැදවමින් බම්බලපිටි ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කර තිබුණේද මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේම පුත්‍රයෙක්.
නොගෙගොඩ කොට්ටාසේ බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය පදවාගෙන සුකුභෝගී ජීප් රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඊයේ පස්වරුවේ මෙම අනතුරු සිදුව තිබුණා. අදාළ ජීප් රථයේ නෙළුම්පොකුණ රංගහල ඉදිරි පිටින් දිවෙන නිදහස් මාවත අසල පිහිටි පෞද්ගලික මෝටර රථ ප්‍රදර්ශනාගාරයක ගැටී තිබුණු අතර එහෙතෙන් ප්‍රදර්ශනාගාරයට දැඩි අලාභාන සිදුව තිබුණේ මෙලෙසින්. අනතුරින් මෝටර රථ ප්‍රදර්ශනාගාරයේ අලවියට තිබූ සුකුභෝගී මෝටර රථයකට දැඩි ලෙස අලාභාන සිදුව තිබුණා. අනතුර සම්බන්ධයෙන් සැකපිට නුගේගොඩ කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය සහ තවත් පුද්ගලයෙකු කුරුඳුවත පොලිසිය අත්අඩංගුවට තිබෙනවා. ඔවුන් අද අලුත් කඩේ මහේස් රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අනතුර සිදුවී සුළු වේලාවකට පසු එම මෝටර රථයේ අංක තහඩු ඉවත් කිරීමට පුද්ගලයෙකු කටයුතු කරන ආකාරයද දක්නට ලැබුණා. මෑතර ඉකුත් වසරේ පෙබරවාරි මාස 24 වෙනි දින බොරැල්ල පොලිස් ස්ථානයේ රතමානංශය ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයටපත් කරමින් මම්මලපිටිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස ඩිෆෙන්ඩර් රථයක් පදවා සිදු කළ අනතුරක් වාර්තා වී තිබුණා. එම අනතුරට අදාළ ඩිෆෙන්ඩර් රථයේ පදවා තිබුණේද නොගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා විසින්. කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුවසහනය වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විත යටතේ ශ්‍රී ලංකා රතු කෘස සංගමය හා එක්ව මොරගහේන පොලිසිය, මොරගහේන බස් නැවතුම්පළ හොරණ පොලිසිය, හොරණ බස් නැවතුම්පළ සහ ඉංගිරිය බස් නැවතුම්පළ විසබීජ හරණය කිරීම අද සිදු කෙරුණා. වසර 69 ක ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමු වරට අද නිලධාරිනියන් දෙදෙනෙක් ගුවන් නියමුවරයන් ලෙස අධිකාරීත්වයට පත් කෙරුණේ ත්‍රිකුණාමලයේ චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පැවති උත්සවයකදී. කලක් රෝගාතුරව සිටි ප්‍රවීණ ගායක පෝල් ප්‍රනන්දු මහතා කළුබොවිල රෝහලේදී අභාප්‍රාප්ත වී තිබෙනවා. වේගරිත්ම ගායකයෙකු ලෙස ප්‍රකට පෝල් ප්‍රනන්දු මහතා සඳපාන වගේ ගොළු හදවත විවර කරන්න ආවේ වනබබරෙක් වාගේ වැනි රසික හදවත් දිනාගත් ගීත රසකටම ගායනින් දායක වුණා. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීණී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සමාජිකත්වයේ තහනම් කිරීමට සමග ජනබලවේගය තීරණය කර තිබෙනවා. පක්ෂයේ සභාපතිවරයා ලෙස තමාට සමග ජනබලවේගයේ පක්ෂ ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඩයනා ගමගේ මහත්මිය වෙත යොමු කළ ලිපියේ සඳහන් කර ඇත්තේ විසිවන ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සමග ජනබලවේගයේ ගත් ඒකමතික තීන්දුවට ඇය අවනත වී නොමැති බවයි. जंग दुर्घटना जाले आनु